සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු පින්වත්නි මම මේ ඕමාන් රටට 12 අවුරුද්දකට කලින් වැඩලා තිනවා ඊට පස්සේ නැවතත් ඔබත් එක්ක මෙහිම දහම් පිළිසඳරක් යෙදෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා පින්වත්නි අපි මේ මනුස්ස ලෝකේ උපන්නේ සංසාරේ කරපු මොන වගේ පිනකින්ද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒක මේ වගේ එකක් වෙන්නේ නැති කියලා මං හිතුවා. මෙහෙ නන්නේ ලංකාවේ ඉඳිදී ඔබ සමහරට ස්විප් ගන්නවනේ. ස්විප් ගත්තු නැති ඇතිනෝ. ස්විප් ගන්නවනේ ලොතරැයි. ඒ ලොතරැයිය ගනිද්දී එයාට හිතෙන්නේ මොකද්ද? අනේ මටත් දිනුමක්. එතකොට එහෙම ලොතරැයි ගන්න ලක්ෂ ගාණක් ඉන්නවනේ. එතකොට ලක්ෂ ගාණක් පිරිස ලොතරැයි ගනිද්දී ඒ ලක්ෂ ගානටම ආසාවක් ඇති වෙනවා. මොකද්ද? ඒ තමන් ගන්න ලොතරැයි දිනිනවා කියලා දිනුමක් ලබන්න ඒ ලක්ෂ ගානම ආසයි. ඒ වුණාට ඒ ලොතරැයි දිනන්නේ කීප දෙනයිනේ. ලක්ෂ ගානක් ඒ ස්විප් එක ගත්තට දිනන්නේ කීප දිනයි. එතකොට ඒ වගේ ඔබ දකින්න ඇති බිලියන ගණක් සත්වයෝ මොහොතේ ඉන්නවා. කෝටි ප්‍රකෝටි ගණක් සත්වයෝ පොළවේ ඉන්නවා. ඒ මැද්දින් තමයි අපි කලින් ආත්මික මැරුණට පස්සේ මනුස්ස ලෝකේ අපි උපන්නේ. මේ කලින් ආත්මික අපි මැරුන්නේ නැත්තම් මේ ආත්මය අපි මෙහෙම ඉඳීද? මේ කලින් ආත්මය අපි මැරුණා. මැරුණට පස්සේ ස්විප් එක දින්න. මොකද්ද දින්න ස්විප් එක? මිනිස් මව කුසකට ආවා. නමුත් අපිට ඉස්කෝලේදී කවුරක් කිව්වේ නැහැ ඒක දුර්ලභයි
ඔයාගේ මනුස්ස ජීවිතය දුර්ලභයි කියලා අපිට කුඩා අවදීදී කවුරක් කිව්වේ නැහැ. ගෙදර කතා වුණේ රණ්ඩු සරුවල් වෙච්ච වෙලාවකවත් මිනිස්සු කියන්නේ නැහැ ඒක. දුර්ලභ මනුස්ස ජීවිතයක් මේ ඔබලා නරක කරගන්නවා කියලා. අහන්න නැහැ. එතකොට මිනිස් හැටියට උපන්න අපි මුලාවක් තුලද හිටියේ අවබෝධයක් තුලද? මුලාවක් තුල අපිට හිතෙන්නේ ඇයි අපිට පේනවා මනුස්ස ලෝකේ? ඉතින් අපි හිතන්නේ මැරිලා ආයමත් ස්විප් එකක් තනි පුද්ගලෙකුට ඇදෙනවද? එහෙම හැදිච්ච කවුරුගෙන අපි දන්නවද? එක දිගට ස්විප් එක දිනිනව. එක දිගට දිනුම ලබනවා ගන්න ස්විප් එක. නෑ. එහෙම ආරංචියක් නෑ. මේ මනුස්ස ජීවිතේ ඒ විදියට කලාතුරකින් අපිට ලැබිච්ච එකක් බව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න කම්ම අපි කවුරුවත් දන්නේ නැහැ. ඔබ හිතන ඇටේට මේ ලැබිච්ච ස්විප් එක මේ සංසාරේ සතර අපාය වැටි වැටි යන ලෝකේ අපිට මේ ලැබිච්ච తాවකාලික දිනුමක්. මේ මනුස්ස ජීවිතය කියන්නේ. එතකොට හැබැයි මේ දිනුම හරි විදියට පාවිච්චි නොකළොත් පරදිනු. ඊළඟ ආත්මේ මේ ලැබූ සියලු දේ නැති වෙනවා. තමන් නොදැනෙන නිසා මේ ගමන මනුස්ස ජීවිතයක් මම ලැබුවා. මේ මනුස්ස ජීවිතේ මං කලාතුරකින් ලැබුවේ. මම මේ මනුස්ස ජීවිතේ ගුණධර්ම වලින් දිනු කරගන්න ඕනේ කියන අදහස තමන්ගේ හිතේ නැත්තම්. මොකද මේ ජීවිතේ තියෙනවා දෙපැත්තක්. හිතේ තියෙනවා හොඳ පැත්තකුත් නරක පැත්තකුත්. අපි කියමු කෙනෙකුට හොරකම් කරන්න හිතෙනවා. ඒ කියන්නේ මොන හරි වස්තුවක් දැක්කහම ආස හිතෙනවා. ඒ ආස ඇති වෙන්නේ කොහේද? සිතේ. ඇති වෙච්ච ගමන් එයාට ධර්මයේ තිබ්බනම් එකපාරට මතක් වෙනවා මම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මම සීලයක පිළිපදපු කෙනෙක්. ඒ නිසා මේ ශොරසිත මං දැම්මම අයින් කරනවා. එහෙම කරපු ගමන් අර ආස කරපු එකට මතක නැතු වෙනවා. එයාට ඒක අපි කියමු හොරසිත ආපු ගමන් එයාට ඒ මතක් වුණා නම් අර මම ධර්මයේ ආපු කෙනෙක් මේ සසරේ මම මේ හොරකම් කර කර ගිහිල්ලා අමාරු වෙටින්න උන්නේ මේ මනුස්ස ලෝකේ මං කරගත්තු ගොංකම් ඇති අලුතින් මෝඩකම් කරන්න ඕනේ නැහැ කියලා යා තීරුම් ගත්තනම් ඒ වැඩ කරන්නේ මොන පැත්තද? නරක පැත්තද හොඳ පැත්තද? හොඳ පැත්ත. එයාගේ හොඳ පැත්තේ වැඩ කරන්නේ නැතුව ආර මං ගන්න ඕනේ කියලා හිතනවා කියමු. හිතුවට පස්සේ නරක පැත්තේ වැඩ කරාම මොකද වෙන්නේ? ආය ඒක මතක් කරලා දෙනවා. මේක ගනි. මේක ගන්නේ මක් වෙනවද? මේක ගන්නේ කියලා මතක් කරලා දෙනවා. ඒක කරන්නේ කවුද? හොඳ පැත්තද නරක පැත්තද? නරක පැත්ත. හැබැයි තමන් දන්නේ.
එහෙම තමයි මිනිස්සු හොරකම් කරන්නේ. ඊනුත් මිනිස්සු සත්තු මරන්නේ. වැරදි කාමයේ හැසිරෙන්නේ. මිනිස්සුන් රවට්ටන්නේ. ඉතින් මේ වගේ අපේ ජීවිතේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අපිට නොතේරුණ කාලේ වැඩිපුර මේ හිතේ වැඩ කරන්න ඇත්තේ හොඳ පැත්තද නරක පැත්තද? නරක පැත්තම වැඩ කරන්න අපි ඉඩ දුන්නොත් අපිට ලැබිච්ච ස්විප් එකටමක් වෙයිද? ඉවරයි. වාසනාව එක දිගට එන්නේ නැහැ කෙනෙකුට. වාසනාව එක දිගට එන්නේ නැහැ. වාසනාව එක දිගට එන්න පුළුවන් වාසනාවට උදව් කරන දේ විතරක් තිබ්බොත්. වාසනාවට උදව් කරන දේ විතරක් Taman ළඟ තිබ්බොත් ඒක එක දිගට ඒවි. ඒක නැත්තම් හොඳ මිනිස්සු තුල වුණත් Taman ජීවිතය ගැන තීරුම් ගත්තේ නැත්තම් අමාරු වෙටිනවා. අපි දන්නේ එක අම්මා කෙනෙක් හිටියා. අපි මම දැනගෙන හිටිය කාලේ ඒ අම්මා බොහොම හොඳයි. දරුවන්ට ආදරේ, දරුවෝ 6 දෙනෙක්ද කොහෙද හිටියා. ඒ අම්මා බොහොම මහන්සි වෙලා ලොකු ගෙයක් හැදුවා. බොහොම දුක් විඳා ළමයි හදන්න. දානමාන දුන්නා. ඒ කාලේ මං හිටියේ පන්සලේ. ඊට පස්සේ මං හිතන්නේ තුන්වෙනි පුතාටද කොහෙද තමයි මහගේ හම්බ වුනේ. ඊට පස්සේ පුතාට යම්මම කතා කරලා බන්දල දුන්න, කසාදයක් කරලා දුන්න ඉස්කෝලේ ටීචර් කෙනෙක්. හොඳට හිටියා. පොඩි දරුවෝ ලැබුණා. දැන් මේ ඒ බැඳපු ලේලි පිරිසිදු වෙන්න කැමතියි. පිරිසිදු කළා ගිවල් දොරවල් සුද්ධ කළා කියන්න කැමතියි. මේ අම්මනේ ගොඩාක් ඉති මහන්සිනේ මේ ගිවල් දොර හදන්න. ඉතී ඒ අම්මා පෙන්සන් එක හම්බ වුණාම ඉතින් ළමයි එක්කට මත් දෙන්න, අඳුර ණයට දෙන්න මොන හරි කැම්පින් හදන කුස්සියට ඇවිල්ලා. එතකොට ලීලි ඇවිල්ලා කෑ ගහනවා. ගිවල් දොර හැඩි කළේ නැහැ මමයි මේ වාස් කරන්න ඕනේ. ලීලිගේ පැත්තෙන් බැලුවමත් හරියයි ඒක. අයි ළමයි තුන් දෙනෙක් හදාගෙනත් තියෙනවා. ඒ ළමයිගේ වැඩ බලන්නත් ඕනේ. එතකොට අම්මා ගැටුණා. අම්මා ගැටුණා මම හදාපු ගිවල් මම මේව මහන්සියෙන් මගේ දාඩිය මහන්සියෙන් හම්බ කරලා හදපුවා. මේ කොහෙවත් යන ගෑණියෙක් වෙලා මේව පාලනය කරනවා. දැන් අම්මගේ හිතේ මතු වෙනවා නරක පැත්ත. අයියාම දන්නේ. ඊට පස්සේ ඊට එහා වත්තේ තම එහා පැත්තේ තිබුණ දුවගෙගෙ. එදා ඉඳලා අම්මයි ගෙදරින් අයින් වෙලා දුවගෙගෙ දෙට්ට ගියා. දෝගෙ ගෙදරට ගිහිල්ලා ආර්ගේ තියා බලාගෙන සාපු කොන්නෝ. ඊයේ එයාට වෙච්ච දේ හේතු ඔබට වෙන්න පුළුවන්. අයි ඒ නරක පැත්ත ඔබ නැති කරලා දෙන්නේ නෑනේ. අපි හිතාමතා සංවර වෙලා මිසක් ඒක නැති කරලාද? නෑනේ. සාප කර කර හිටියා. අම්මත් වයසට ගිහිල්ලා ඒ දුව දවසක් සස්තජන් එකක් බොණ්ඩ ගෙනත් දුන්නා. මම මේක බොණ්ඩ කියලා. ඉතින් ඇහුවා මේ කොහෙන්ද පුතේ මේ සස්තජන්? ලේලිගේ නම කියලා කිව්වා. ආසවලා ගෙනත් දුන්නා. ඒකත් ලේලි තරහක් තිබිලා නැහැ. ගෙනත් දුන්නා කියලා. කීපම ගත්ත කෝපි වීසි කළා සස්තජන් එක. මටි පවකුන්ගේ තේ කියලා. බලන්න මේ අම්මලාට වෙන දේවල් මේ කියන්නේ. ඊට පස්සේ ඊයම මැරුණා.
මැරිලා අවුරුදු එකහමාරක් දෙකක් ගියා. ලේලි දිගට මාස නිපෙන්න ගත්තා. එතකොට දරුව හතර දෙනයි. අවුරුදු එකහමාරකද දෙකකද පොඩි පුතෙක් ඉන්නවා. දිගට මාස නිප වෙලා හොයාගන්න බැ ලේඩි. ලේඩි මැරුණා. අම්මා කොහෙද ඉන්නේ? අම්මා ඉන්නේ ලිප ළඟ. ගෙදර ලිප ළඟ යකින්නි වෙලා ඉන්නෝ. ඕකටද මනුස්ස ජීවිතය ලැබුවේ අම්මා? ඕකටද ගෙවල් දොරවල් හැදුවේ? ඕකටද හම්බ කළේ? ඕකටද කැප වුණේ? ඕකද ප්‍රතිපලේ? ඕකද පුරුදු කරපු ආගම ධර්මේ? කෝ තිසරණේ? කෝ ගුණවත්කම්? ඊට පස්සේ යම්මගේ බාල පුතාට හීනයක් පේනවා. ගෙහි ඉස්සරහා ඒ බාල පුතා වෙනම තැනක ඉන්නේ. පාරා ඉන්නේ. ඒ ඉස්සරහා ඇක්සිඩන්ට් එකක් වෙනවා. එතකොට මේ බාල පුතා මොකද කළේ? බැලුව මිනිස්සු හත දෙනෙක් මැරිලා. ලේ ගලන් යනවා. එතකොට එතනදි අම්මා එනවා. පේන්න. හරි ශෝකනි පුතේ කියනවා. බාල පුතා මට ඇවිල්ලා කිව්වා මෙන්න මෙහෙම එකක් දැක්කා. අම්මා දැන් අසවතෙන් ඉන්නේ. ගෙදර මෝසලයි. කොච්චර පිරිසිදු කළත් පිරිසිදු කරගන්න බෑ. ස්විප් එකට මොකද වුනේ? ඉවරයිනේ. මං හිතන්නේ මනුස්ස ලෝකේ 99.9% ඕක තමයි. ඒ අම්මගේ පුහු අහංකාරකම නැතුව හිටියනම් ඒ ළමයා කියන කාරණේ හරි කියලා තේරුම් ගත්තනම් සමහර විට අපිකම ලේලිගෙම්ම යම්කිසි සිත්‍රිදවීමක් වුණා කියලා. ඒතර ඒ අම්මට තියෙන්න ඕනේ වෙනකට ජීවිතේ මෝරලා. මම මේ වයික හැප්පිය පිද්දල හරියන්නේ නැහැ. මම පිනන් දහමක් කරගෙන මගේ පාඩුවේ ඉන්නවා. මේ ළමයට මේවා දීලානේ තියෙන්නේ කියලා ඒ අම්මා දක්ෂ වෙන්න තිබ්බා. ඒක ඒ ආපු ප්‍රශ්නේ හරි විදියට පිළිගන්න. ඒකයි. ඒ අම්මා දක්ෂ වෙන්න තිබ්බා. එතකොට දක්ෂකම නැහැ. මොකද එතන ට්විච් එකේ ප්‍රශ්නේ ඔබ හිතන්න බලන්න. අම්මා බලාපොරොත්තු වුණා. මොන බලාපොරොත්තුනේ? සැලකිල්ල. මමයි ගේවල් දොරවල් හැදී මේක ලොකු මේ අසවල් පුතාට දුන්නේ. ලේලියාව. එතකොට අනිත් ළමයිට මම මෙච්චර දේවල් දුන්නේ නැහැ. එතකොට මේක මේ බඳපු ගෑනුවෙක් කෙනා දැනගන්න ඕනේ. මට සලකන්න ඕනේ. ඒ සලකන්න බලාපොරොත්තු වෙච්ච එක ලැබුණේ. ඊට පස්සේ මට තියෙච්ච ප්‍රශ්නේ මොකද්ද? මට අසාධාරණයක් වුණා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? මල් යකින්නේ. ඔතෙන්ට නම් ওই අම්මා යන්නේ ඒක කැමති වෙන්න පුළුවන්. මේ සංසාරය ගැන දන්නේ නැති එක කියන අය පලි ගන්න පුළුවන් නේ? පලි ගත්තානේ. බිල්ල ගත්තානේ. දැන් බලන්න පලි ගැනීම සිත ආවට පස්සේ ඒ පලි ගැනීම සිත ඇතිකලේ කවුද? ලාභයට ඇති ආසාව. පිළිගැනීමට ඇති ආසාව. සත්කාරයට ඇති ආසාව. නේද? ඔය ප්‍රශ්නේ ඒ අම්මට ඒ ස්වරූපයෙන් ආවා. ඔය ප්‍රශ්නේ අපිට වෙන ස්වරූපයකින් එන්න බැරිද? එදාට අපේ තුල ජීවිතේ තේරුම් ගත්ත බවක් නැත්තම් ධර්මයේ කියලා අපි ඇති කරගත්තු ගුණයක් නැත්තම් ඒක පස්සේ සතික් වගේ යන්න තියෙනවා.
ඒ සතික් වගේ යන්නේ නැතු ඊක පස්සේ යන්න බෑ. දෙවියෙක් වගේ යයි ඊක පස්සේ. නෑ නෑ. එතකොට ඒ පිරිහිලා නේද ඊක පස්සේ යන්න ඕනේ. දියුණු වෙච්ච කෙනෙක් ඊක පස්සේයිද? දැන් අපි ගත්තොත් ලෝකේ දියුණුවයි කියලා යහ ගුණධර්ම වලින් දියුණු වෙච්ච අය ওই වගේ සුළු දේවල් පස්සේ ගියාද? නෑ නෑ. ගුණධර්ම වලින් දියුණු වෙච්ච අය ගෙවල් වලින් පැන්නුවත් එයාගේ හිතට එයා අකුසලිය ගන්නෑ. වෛරය ගන්නෑ. තරහ ගන්නෑ. මේ ඔක්කොටම හේතු වුණේ මොකද්ද? ඊළඟට අපි නිකන් දැන් ඔන්න අපි දැන් කිව්වා ඊ අම්මට ඇති වෙච්ච ලාභ සත්කාර දරුවන්ගෙන් ලබා ගැනීමට තිබිච්ච ආසාව. සමහරට ඊ අම්මා කතා කරන කල දැන් මම ගොඩක් ළඟින් ඉස්සර ඇසුරු කළා ඊ අම්මා අපි පොඩි කාලේ. ඊ අම්මගේ එහෙම එකක් තිබුණේ නැහැ. ඒකනේ හොඳට හිටියා කාටත් ආදරෙන් සැලකුවා. සාමාන්‍යයෙන් අපිට දානියට මොනවා හරි අඩුපාඩුවක් වුණොත් ගෙදර ගියන්න කණ්ඩ තියෙන කාරණා දුගෙන එනවා. එහෙම අම්මා කෙනෙක්. දැක්කදී ඇතුලේ තිබිච්ච විදිය. ওই දෙපැත්තම හොඳ පැත්තක් නරක පැත්තක් දෙපැත්තම අපි තුල තියෙනවා. එතකොට බුදු කෙනෙක් පහළ වුණේ අපිට ওই දෙපැත්තම හඳුනගන්න කියලා දෙන්නයි. ඒ දැන් නරක පැත්ත අඳුනගන්නේ නැත්තම් ඒකෙන් ගැලවෙන්නේ කොහමද? අපි දන්නේ නැත්තම් පාර යද්දි ණය ඉන්නවා කියලා. එක්ක ඡණ්ඩ සුනකයා ඉන්නවා කියලා, කිඹුලා ඉන්නවා කියලා දන්නේ නැත්තම් මග අරින්න කොහමද? දැනගන්න ඉපය මග අරින්න. නේද? ඒ වගේ තමන්ව විනාශ කරන දේ තමන් තුළ හට ගන්නවා කියලා. තමන් දන්නේ නැත්තම් තමන් මේකෙ මග අරින්නේ කොහොමද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ කුසල් විතරක් නෙමෙයි අකුසලුත් පින්නවා. ලෝකෙ වෙන කිසිම කෙනෙක් එහෙම මිනිසයන්ට ආදරය කරුණාවක් දැක්වූ බවක් කොහිවන්නේ? උන්වහන්සේ ඇත්තින්ම අපින් බලාපොරොත්තු වෙන්නේ වැඳුම් පිදුම්. උන්වහන්සේ අපින් බලාපොරොත්තු වෙන්නේ සැලකිලි සම්මාන. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ පින් මොකද්ද? මේ බිහිසුණු අර්බුදෙන් බේරියන්. මේ බිහිසුණු ඉරණමෙන් ගැලවියන් කියන එක නේද? ඒ උන්වහන්සේ නිදහස්. උන්වහන්සේ මේ ඉරණ දුකට පත්වෙවිද ධර්මයේ කිව්වේ. දුකෙන් නිදහස් වෙලා දුක නිදහස් වෙලා තියෙන නිසා අපිට හොයන්න බෑ ඒ නරක පැත්ත එනකොට විනාශ වෙන හැටි. එතකොට ගොඩාක් වෙලාවට මේ නරක පැත්ත අපේ බලපවත්වන්නේ මොකක් නිසාද? ඔබට හිතෙන විදිහට කියන්න බලන්න. ධර්මයේ දන්නේ නැති නිසාද? එහෙම නැත්නම් නූගත්කම නිසාද? ඈ? මාන්නේ නිසා. මාන්නේ තරම් අපිට හානි කරන වෙන කිසිම දෙයක් නැහැ. ගිහි කතා පැවිදි කතා නැහැ. හානි කරන වෙන කිසි එකක් නැහැ. එතකොට බලන්න මේ අම්මට මේ මාන්නේ නොතිබෙන්නේ. මේ අම්මා හිතුවා නම් අනේ මේ මොකද්ද මේ මම මේ සංසාරේ කොච්චර සතර ආපේටල දුක් විඳ ඉන්නේ නැද්ද? මං දරුවෝ වදලා ඉඳෙද්දි මාව ගව දෙනක් වෙලා ඉඳෙද්දි මාව බලෙන් ඇදන් ගිහිල්ලා කොච්චර මරන්න ඇද්ද කියලා ධර්මයේ පැත්තෙන් හිතන්න පුළුවන් වුණා නම් ඒ අම්මට
සතර අපාය දුක මෙනෙහි කරගන්න පුළුවන් වුණා නම් ඒක ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක ලකුණක්වත් නැහැ. බලන්නේ සතර අපායෙන් එතර කරවන ධර්මයක්. සතර අපාය ගැන බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඒක අතහැරලා වාසයේ සමහරව නම් කැමති සතර අපාය යන්න. සමහරු කියනවනේ මං අහලා තියෙනවා. රණ්ඩු විච්චලට අපි පොඩි කාලේ අපි අහලා තියෙනවා ඔය අහල පහල ගෙවල්ල කෑ ගහන හැටි අම්මලා. අතාරින්නේ මම මලත් පස්සේ දිනනොත් අපි කනවා. අහලා නැද්ද ඔයගොල්ලෝ ඒවා? මිනිස්සෙක් වුණා කියන කාරණේට කැමති නෑ. යකෙක් වෙලා යකින්නියෙක් වෙලා පස්සෙන් එනවා කියලා කියන්නේ නැද්ද? ඊනෝ නයික් වෙලා එනවා කියන අය ඉන්නවා. මගට ඒක පස්සේ මට මතකයි ඒ ගෙදර තාත්තා කියන්නේ නයික් වෙලා මං එනවා තොපිව කන්න කියලා. පුතා ඇවිල්ලා අපිට කිව්වා හරි ප්‍රශ්නයක් මේ තාත්තා හිත පිහිටවන් ඉන්නේ නයික් වෙන්න කියලා. මොකද මේ? එතකොට ඒ වගේ හිතේ මොලාවට පත්වන ස්වභාවය අප තුලත් තිබේ නම් මේකෙන් ගැලවෙන්න පින්වත් මේ එකම දේ පළවෙනි එක තමයි සතර අපායේ උපදින්න අකමැති වේ යුතුයි. තමන් සතර අපායේ වැටි වැටි ඉඳපු කෙනෙක් මේ සංසාරේ කුමක් දෝ පිනකට මේ මනුස්ස ලෝකේ උපන්නා කියලා තියෙන බුද්ධ වචනේ විශ්වාස කළ යුතු කෙනෙක්. ආයේ සතර පාය වැටෙන්න අකමැති වී යුතු කෙනෙක්. විය යුතුයි. එහෙම නැත්නම් ඉතින් යාට ධර්මෙන්න වැඩන්නේ. ධර්මෙන් යාට උදව්වක් ලබා ගන්න විදියක් නැහැ. කොහොමද ලැබෙන්නේ? දැන් ධර්මයේ කෙනෙකුට දැනුම තියෙන්න පුළුවන්. ඒක මාන්නයට පාවිච්චි කරයි ඕන. නමුත් සතර පාය මිදෙන්න ඒක උදව්වක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ධර්මයේ අපි බුදුරජාණන් වහන්සේ සරණ ගීපුවය. ඒ නිසා අපිට අමුතුවෙන් අපායක් තියනවද නැද්ද? නිරයක් තියනවද නැද්ද කිය කී අපිට තර්ක විතර්ක කරන්න දෙයක් නැහනේ. එහෙම එකක් නෑ අපිට. ඇයි තර්ක විතර්ක කරන්න දෙයක් නැත්තේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සැක කරන්න දෙයක් නැහනේ. ඒක ගැන සැකනම් තමයි අපිට එහෙම හිතෙන්න ඕනේ. නිරය කියලා එකක් තියෙනවද දන්නේ ඔය කිව්වට? පේත ලෝක තියෙනවද දන්නේ ඔය කිව්වට? එහෙමයි තියෙනව නේද? මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සැක කරන අය ඒකම සරණ යන්න බැහැනේ මේ ධර්ම. ඒකයි. එතකොට මේ අපේ බුදුරජාණන් වහන්සේ දෙන විසඳුම, එතකොට ඔබ හිතන්න බලන්න, ඒක ගන්න පුළුවන් පළල් විදියට හිතන කෙනෙක්ටද, පටු විදියට හිතන කෙනෙක්ටද? පටු විදියට හිතන්න ගිහිල්ලා තමයි අර අම්මට අර විපත්ති වුණේ. ඇයි අම්මගේ ලෝකෙ තිබෙන්නේ මොකද්ද? ගේ. අර ගඩොල් සිමෙන්ති ටික. අර මහ පොළොව. එයාත් මැරිලා මහ පොළොවට පස් වුණා. අන්තිමට එයාගේ සංසාර ගමන වෙනස් වෙලා මල යකින් නිවිලා දිප ළඟ නැවතුණා. ගෙදර. බලන්න. අපේ ඥාති කොච්චර ඇද්ද ওই විදිහට? සසරේ. කොච්චර ඇද්ද? ප්‍රීති විලා කොච්චර ඇද්ද? සත්තු විලා කොච්චර ඇද්ද? ඉතින් ඒ නිසා අපිට තියෙන්න ඕනේ පළවෙනි සුදුසුකම මොකද්ද? අපිට ළඟ බලන්න නැතුව මොකද්ද? දුර බලන්න පුළුවන් වෙන්න ඕනේ. දුර බැලිල්ල අමාරුයි. හැබැයි සාර්ථකයි. ළඟ බැලිල්ල ලේසි. ඒ වුණාට අසාර්ථකයි. ළඟ බලන කෙනෙකුට එහෙම මෙහෙන් ගැව්වා කරා පලි ගත්තා හිතන්නේ හරි කියලා. එක්ක හිතේ පිහිටියා ඒවා.
දුර පේන්නේ නේ. දුර බලන කෙනෙකුට එහෙම නෑ, අමාරුවෙන් ඉවසන්න ඕනේ. එහෙනම් මේ ධර්ම මාර්ගයේ යන කෙනෙකුට ඔබ කියන්න බලන්න, ධර්ම මාර්ගයේ යන කෙනෙකුට ඔන්න පළවෙනි එක මොකද්ද? සතර අපාය උපදින්න අකමැති විය යුතුයි. පළවෙනි එක. මේ තියෙන தත්ති මත නම් manussලෙක උපදින්නත් අකමැති වුණාට කමක් නැහැ. ඒ හේතුව ඔබට කොහොම තේරෙනවද දැන් මේ manussලෝක ගැන? මට නම් තීත්‍ත වෙලා. ඔබට කොහොමද කියලා මම දන්නේ නැහැ. දුක් විඳලා විඳලා තමනුත් දුක් විඳලා මිනිස්සුලක උපන්න අන්න ඒ දුක් විඳිනව පේන්නේ නැත්තම්. පේන්නේ කීප දෙනෙක් විඳින අර පොඩි සැපේ නම්. ඒක දිහා බලාගෙන හූල්ලා නම් ඉන්නේ. එයාට දුකම මිසක් මම නම් හිතන්නේ වෙන මොකුත් ලැබෙයි කියලා. ඔබ දැක්කේ නැද්ද මේ මනුස්ස ලෝකේ මිනිස්සු විඳින දුක? ඉස්සර වගේ නෙමෙයි, ඉස්සර අපි මිනිස්සු විඳින දුක දන්නේ නැහැ. අපි ගිවදරවල ටික විතරනේ. දැන් මේ මාධ්‍ය වලින් මිනිස්සුන්ගේ දුක පෙන්නනවා. මට තේරෙන හැටි නම් මේ දුක දෝර ගලා යනවා. මිනිස්සුන්ගේ දුක දැන් ඔන්න බලන්න සිරියාවේ. සිරියාවේ සිරියාව තියෙනවද? නෑ. හොද්දට සැපසේ ලස්සනට ගෙවල් වල ධර්මල්ලුත් එක්ක ලස්සන සුරංගනාවිය වගේ දරු පැටව එක්ක ලස්සන ලෝකෙ හිටපු ලස්සනම જાතියක් නේ. ඔය සිරියාවේ ඉන්නේ බැබිලෝනියාව ඉස්සර ඉරාකේ. ඔය බැබිලෝනියාව සිරියාව ඕක තමයි ලෝකෙ ලස්සනම මිනිස්සු හිටියේ. තාමත් එහෙමයි. ඒ ළමයි සුරංගනාවියෝ වගේ. එහෙම ලස්සනට ළමයි හදාගෙන හිටියා. අන්තිමට ඇඳිවත පිටින් පොඩි දරුවෝ අරගෙන පණ බේරගන්න පාරට බහැලා දිව්වා. යන්තිමට ඔය මේ තරව්කාරයන්ට සල්ලි දීලා යන්තම් ග්‍රීසියට පැන්නා. ඉතින්දල ඉරනම ආයෙත් වෙනස් වෙනවා. එහෙම පැනගත්තු අම්මලාගේ ගෑනු දරුවෝ පුතාලා දූලා 10,000ක් මිසින් අතුරුදහන්. කොහෙද යන්නේ ඇත්තේ මේ ළමයි? ඔය ළමයි ඔක්කොම මේ සල්ලාලකමට විකිණිනවා. තමන්ගේ දරුවෝ දරුවන්ට අම්මලා අහිමි වෙනවා. අම්මලට දරුවෝ අහිමි වෙනවා. ස්වාමීගලාට බිරිඳ ලහමි වෙනවා. මහා දුක ගලාගෙන යනවා. සමහර අය හිටපු ගමන් ওই මීඩියාවල කතා කරනවා. කතා කරලා කියනවා අපිට අපි මේ ආසාවෙන් ඉන්නේ කියනවා. මොකේදද? මැරෙන්නකන්. දුක ගලාගෙන යනවා. අපි මෙහෙන් ගඩොල්කට සිමෙන්තියකට ඉන්නකට ඒක මොන හරි ලැබෙන්නේ නැති එකට කවුරුත් අහන්නේ අහක බලන්න එක. මහා වැස්සේ පොඩි දරුවෝ සමග චූටි දරුවෝ වඩාගෙන හැතැම්ම ගණන් පයින් යනවා. කවුරුත් නෑ හෙවණක් දෙන්න. මේක මොකද්ද? ඒගොල්ලන්ගේ කර්මයේද සසරේ හැටිද? සසරේ හැටි. ඒක තමයි සසර. මේ දුක පෙනිපෙනි මනුස්ස ලෝකෙට ඉන්න ආයමත් ආසන මේ දුක පෙනිපෙනී මනස ලොකිට නායමත් ආසන ආස කළක් කමක් නැහැ. ඒකට උවමනා කරන ආකාරයට පින දිනු කරගෙන නම් ඒ පින දිනු කළත් අනතුර අපි කියමු පින් රැස් කරගත්තා කියලා. රැස් කරගෙන කල්පනා කළා කියමු බටහිර ලෝකයක උපදිනවා කියලා හිතන් ඉන්න අපි සැපසී වාසය කරනවා කියන උණු සුද්ධියක් වුණා. ඊරෝසින මොහොදේනායි මාස් පුච්චංකයි සල්ලාල ජීවිතයක් ගෙවයි. ඔච්චර නේද? ඊට පස්සේ ඒ සුද්ධගේ දෙමව්පියෝ ආසනීප වෙනවා. ඒ සුද්ධිත් ඉන්නේ සල්ලාල ජීවිතේ. දැන් උගන්වලා නැහැ නේ දෙමව්පියන්ට සල්ලකන්න කියලා මේ පරිසරේ.
ඊට පස්සේ ඒ සුද්ධ ඉස්පිතාලේ ගිහලා දානවා දෙමාපියන්. අම්මට ගොඩක් අමාරුයි. ඊට අනිද්දා සුද්ධ යනකට පේන්නේ අම්මා දුක් විඳිනවා. ඊට පස්සේ සුද්ධ ගිහිල්ලා මොකද්ද කියන්නේ ඩොක්ටර්ට. අනේ මෙයා මරන්න ඉන්ජෙක්ෂන් එකක් ගහන්න කියනවා. එතකොට මොකද්ද වෙන්නේ? ආනන්තරීය කර්මය. අද කොච්චර කරගන්නවද? සුද්ධික් සුද්ධියක් වෙලා විසඳුමක් නෙමෙයි. තේ නිසා මනුස්ස ලෝකේ පේන තෙක් මානක පිටා නැහැ. දැන් ඔබම හිතන්ද දැන් ඔය ඉරාන ඉරාකේ ප්‍රශ්නේදී කී දිනෙක ඔය ආගම වෙනුවෙන් කියලා දිමව්පිය මරන්න ඇද්ද මේ වෙද්දි? අපි දන්නවද ඒවා? කී දිනෙකු ගැතින් දිමව්පිය මැරෙන්න ඇද්ද? අපි දන්නවද ඒවා? නෑ. තීචර බීසුනුයි. ඒ බීසුණු බව මේ සසරේ බීසුණු බව දන්නේ නැත්තම් තේරෙන්නේ නැත්තම් එයාට විසඳුමක් නැහැ. දැන් බලන්න නිකන් හිතලා මනුස්ස ලෝකෙ මෙච්චර බීසුණුනා. මනුස්ස ලෝකෙ මෙතරම් අනතුරුදායක නම් තිරිසන් ලෝකෙ කොහොමදද? ප්‍රේත ලෝකේ කොහමද? නිරේ කොහමද? සතර පායේ කොහමද? එහෙනම් පළවෙනි එක මොකද්ද පින්වත්නි? අපි සතර පායේ වැටෙන්න ආසා නොකල යුතුයි. ඒක ආසා නොකල පමණින් වෙන්නේ නැහැ. හරි, ඊළඟ එක මොකද්ද? මම ඔබට තව එකක් කිව්වා. මාන්නය නැති කරගත යුතුයි. ඊළඟ එක අපි කිය මෙහෙම එහෙම නෙමෙයි අපි කරන්න ඕනේ. මූලික ටික විතරක් ගන්න ඕනේ. මම මූලික කරුණු දෙකයි කිව්වේ දැනට. නෑ, ඒක නෙමෙයි. නෑ. හරි, අපායේ චතර අපාය උපදින දින අකමැත්තයි එක එක. දෙක දුර බලන්න ඕනේ, ළඟ බලන්න එපා. ඒ අර මං කියකයි ඕමනා දේ විතර ගොඩාක් මතක තියාගන්න බෑ. අපිට කවුරු හරි බැන්නොත් ඇලපිල්ලක් කිසිපිල්ලක් ගානේ මතකයි. මතකද නැද්ද? ඕකු මෙහෙමයි කිව්වේ, ඕකු මේ විදියට කිව්වේ, ඕකු මේ විදියට කිව්වේ කියලා මතකද නැද්ද? ඒ කියන්නේ අකුසලයේ උපද්දවන්න උදව් කරන එක පත් ගාලා පිහිටනවා. අකුසලයේ මුදවන්න උදව් කරන එක පිහිටන්නේ නැති ගානයි. ඒ නිසා අපි ඒක හරි සීරුවෙන් අල්ල ගන්න ඕනේ. මොකද අපේ මේ කාලේ මිනිස්සුන්ගේ දුර්වලකම තියෙනවා. දැන් ඔබ හිතන්න බලන්න, ධර්මයක් කිව්වත් ලේසියෙන් අහුවෙන්නේ ඇදේද දහම් කරුණද? ඇදේ. ඒක හේතුව. එක දවසක් එක අම්මා කෙනෙක් මගේ ළඟට එලම අර බුද්ධ ගයන තියෙනවා පාටි විකුණන්න, අර බුද්ධං සරණං ගච්ඡාමිගේ ලස්සන එකක්. මම ඒක ගෙනල්ල බැඩසටහන දවස උදේවරුයි දැම්මා. අම්මා කෙනෙක් කලබලේ දෝගනවා. ඇයි ස්වාමීනි, මේ දැන් සරණ දෙකද? මොකක් සරණ දෙකද? මගේ ඇයි දැන් බුද්ධං සරණ ධම්මං සරණ ගච්ඡාම් කියලා නැහැන්නේ? සංඝ සරණකෝ. මං කෝ වාඩි වෙන්න හොඳ රහ ගන්න කිව්වා. ආ කිව්වා. හොඳට ස්පීකරෙන් යන එකත් ඇහුනේ නැත්තම් එකම දේ නැවත නැවත යන එක බුද්ධං සරණං ගච්ඡාමි එකම දේ යනවා. ඒක ඇහුනිත් නැත්තම් කියන දේ ඇහිද බලන්නනේ. වාඩි කළා මම කිව්වා, වාඩුවේ අහගන්න බැරි වෙලාවත් ඒ අම්මා මට ඒක කියන්නේ නැතුව ගියා නම් ආ මහ මෙවුනාවේ සරණ දෙකයි කිය කියන්නේ නැද්ද? ඊළඟට ඒක අහන අනිත් මෝඩ පහේ කාණ්ඩේ
මොකද වෙන්නේ? ඒකම කියාගෙන බැන බැන යනවනේ. අයි බයින්නේ හොයන්නේ කරුණු. දැන් උදාහරණයක් අපි ගමු සේයාදුවගේ ප්‍රශ්නේ. මේ සේයාදුව, දන්නවනේ සේයාදුවගේ අහිංසක චූටි දරුවා. මේ දරුවගේ ප්‍රශ්නේ වෙච්ච වෙලාවේ ලංකාවේ මිනිස්සු පාරට බහැලා මරපම් මරපම් ගාවද? සැකේට ගන්න කවුද යාව? ඉස්සල සැකකලේ කවද? තාත්තා. ඊට පස්සේ මාධ්‍ය වලින් ඊතලේ දානවා මෙහෙම රතු පාටින් තාත්තට පෙන්නලා ඊට පස්සේ 100ට රතු පාටින් ඊතලේ දාලා තිබ්බා මාධ්‍ය වලින් කියනවා මේ මෙයා ඉරිත මිනිස්සු උත්තට පව් කරගත්තා බය නම් මම මරන්න ඕනේ ගල් ගහලා මරන්න ඕනේ කි මේ කවුද මේ කියන්නේ මේ උදේ හවස පන්සිල් ගන්න අය කෝ ධර්මේ කෝ සිහිය කෝ දුර බෙලිල්ල ඊට පස්සේ අහුණා අර අවුරුදු 17 පුතා. ඊට පස්සේ ඕන් කොල්ලන්ගේ වැඩ මරන්න ඕන උක. මේ කවුද මේ කියන්නේ? මේ මහලුක බෞද්ධයෝ. කෑග ගහන පෙළ පාළි තැනින් තැන. ඊට පස්සේ අහුණා තව මිනිස්සේ. තව මිනිස්සේ කවුණා? ඒ අහුවෙන හොයික මරන්න කියලා කියන්නේ. පොලිසියෙන් report දෙනවා මෙහත් නෙමෙයි. මෙහත් නෙමෙයි. මියත් නෙමෙයි කීකේ. එහෙම වෙනවා මිසයි. කවුරුවත් කතා කළේ නැහැ. ඔය පාරට බහැපු එක්කෙනෙක් කතා කළේ නැහැ. හෙට ඒ ළමයා ඊයේ ඒ දරුවට ඒක වුණා. අද කාට වෙයිද? හෙට කාට වෙයිද? එහෙම නොවෙන්න මේකෙ වෙච්ච අඩුපාඩු මොනවද කියලා බැලුවේ නැහැ. මම නම් දැක්ක අඩුපාඩු දෙමව්පියන්ගේම. නිදාගන්න ඉස්සලා දොරවල් වහන්නේ ජනේල වහන්නේ. ඒක ප්‍රධාන දෝෂයක් නෙමෙයිද මේකේ? ප්‍රධාන දෝෂයක්. ඒ දෝෂي හදාගන්න එපා අනිත් ගෙවලුද? ඊරෝසි පුංචි දරුවන්ට මතක තියාගන්න කියත් දැනුවත් කරන්න එපා. ඊළඟට. ඊවනේ මට මතක අපි පොඩි කාලේ අපේ ගමේ ලයිට් තිබුණේ සාමාන්‍යයෙන් චිමිල් ලාම්පු අතුගලේ අපේ ගෙදර ඈත වැතිකිලි තිබුණේ අපේ ලොකු අක්කට තමයි බාර දීලා තිබ්බේ නිදා ගන්න ඉස්සර වෙලා ටෝච් එක ගහලා ඇඳ ඔළියට බලන්න අම්ම තමයි දොරවල් ලැරලද්ද වහලද්ද කියලා බලන්නේ ඔක්කොම නිදා ගන්න අන්තිමට තමයි අම්ම නිදා ගන්න යන්නේ දොර ඇරලද්ද කියලා බලන්න මට තාම මතකයි පිටිපස්සේ දොර ඇරලද්ද කියලා බලනවා ජනේල වහලද්ද කියලා බලනවා වහල් නැත්තම් බයිනෝ හොදටම මේ ළමයිට කිසි ගාණක් නැහැ කීකේ. ඔක්කොම බලලා නින්දට යන්නේ. අද දැන් මොකද්ද? ටීවී එක බලලා හොඳටම හෙම්බත් වෙනවා. ඊට පස්සේ ටීවී ඕෆ් කරලා ඈනුන් ඇර ගිහින් ඇඳට වැටෙනවා. ළමයි උන්නද? ළමයි මලාද? ගෙවල් දොරවල් ජනේල ඇරලාද? ජනේල වහලාද? දොර ඇරලාද? මුකුත් බලන්නේ නැහැ. හොරා දොර ඇරගෙන එතන ඒක අඩු හොයන්නේ කවුරුත් නැහැ. සහකරණිකාව මරාපන්. ඔන්න උත්තරේ. පිරිහිලාද නැද්ද? පිරිහිලා ඉන්නේ ඒ සමාජෙම. පිරිහිලා. එතන මේ බණ කීම වැඩක් වෙලා නැහනේ. නෑ ඉල්ලන්නේ මොකක්ද ඉල්ලන්නේ? ගල් ගහලා මරපන්. සැක උපන්නාද වගයු භාගයකින් තොරව ගල් ගහන මරපන්. ඒක නේද ඉල්ලන්නේ? දේශපාලකයෝ පිරිහිලා අන්තයටම, මාධ්‍ය පිරිහිලා අන්තයටම, සමාජ පිරිහිලා අන්තයටම. ඉතින් ওই පිරිහිච්ච එකේ අර මඩගුඩිත් නෙළුම් පිපෙයි වගේ කීප දෙනෙක් මේ ධර්මය අල්ලගන්න. ඒකයි. ඉතින් ඒ නිසා මං කිව්ව පළවෙනි එක සතර අපාය උපදින්න අකමැති විය යුතුයි. දෙවෙනි එක මොකද්ද? දුර්බැලිය යුතුයි. දුර්බැලිය යුතුයි. ඊළඟට දුර්බලන් උපකාර වෙන්නේ මොකද්ද?
තවත් හිතන්න. බොහොම බනහපු අය නෝ. ඈ? දුර බලන් උපකාරි වෙන්නේ. ඉවසීම. ළඟ බලන සියල්ලන්ට නැත්ති මොකද්ද? ඉවසීම. දුර බලන් උපකාර වෙන දේ මොකද්ද? ඉවසීම. හොඳට බලන්න හිතලා ඉවසීම නැති අය නේද මේ ඔක්කොම ප්‍රශ්න හදාගත්තේ? ඉවසීම නැති අය. දැන් ඔබ හිතන්න ඔබේ ගැන දැන්. ඔබට වැඩිපුර ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ ඉවසීමෙන්ද? ඉවසීම නැති කමෙන් වෙච්ච දේවල්ද? වැඩි මොකද්ද? ඉවසීම නැතිකම නිසා කටෙන් පිට වෙච්ච වචන සමහර විට හොඳ මිනිස්සු අපිට අහිමි වෙලා නැද්ද? යහපත් මිනිස්සු තරහ වෙලා නැද්ද? තරහ වෙලා තියෙනවා. එතකොට ඉවසීම නැතිකම තමයි ළඟ බැලීම. මේ හරි වටිනා කරුණ මේ කියන්නේ. මේ ටික අල්ලගන්න මොකද මේක ධර්මී පුරුදු කරනවා කියන්නේ මේක. ධර්මී පුරුදු කරන්නේ නැතුව කොච්චර කටපාඩම් කළා ඒකේ තමන්ගේ ජීවිතේ ධර්මේ වැඩ කරන්නේ නැහැ. ධර්මේ වැඩ කරන්න ඕනේ. එතකොට තමයි තමන්ට මේ කලබල වුණත් එකපාරට සිහිය උපදින්නේ. අපි කිව්ව කලබලේ මොනවා හරි කලබල වෙලා ඒ වෙලෙම ඉක්මන්ට යා නිවැරදි වෙනවා. එයා තේරුම් ගත්තොත් මෙන්න මේවා මගින් දැන් නැති වෙනව නේද කියලා. එහෙම නැත්තම් වැඩන්නේ නැහැ. ඒ නිසා එහෙනම් සතර පායේ අකමැති වෙන්න ඕනේ. ඊළඟට දුර බලන්න ඕනේ. ඔව් දුර බැලීමට ඉවසීමයි උපකාරය. එහෙම හිතන්න. ඔව් දුර බලන්න ඕනේ ඉවසන්න ඕනේ කියලා ගන්න එපා. දුර බැලීමට ඉවසීමයි උපකාරය. දැන් දුර බැලීමට ඉවසීම නම් උපකාරේ. දුර බලන් නැති වෙන්න උපකාර වෙන මොකද්ද? ඉවසීම නැතිකම, කලබලේ, ආවේගේ. එහෙනම් ඉවසීම නැහැ කියන්නේ එතන මොකද තියෙන්නේ? ආවේගය. ආවේගයට පත් වුණාට පස්සේ කෙනෙක් සම්පූර්ණව හසුරවන්නේ ඒ ආවේගය. හොඳ මිනිස්සු ආවේගයට පත් වුණාට පස්සේ දරුණු වෙන්නේ නැද්ද? දරුණු වෙනවා. එහෙමනම් මේ ආවේගයට පත් වෙන ස්වභාවය ඉවසීම වගේ එකක් නෙමෙයි. ඉවසීම කියන්නේ හරිය නිමිච්ච එකක්. ආවේගය කියන්නේ ඇවිලිච්ච එකක්. එතකොට අපිට ජවයේ දෙන්නේ ඉවසීමෙන් නෙමෙයි. මොකෙන්ද ජවයේ දෙන්නේ? ආවේගෙන්. එතකොට ආවේගෙන් ජවයේ ගන්න පුරුදු වෙච්ච එකේනා එයාට සෑහෙන්න අමාරුයි මේ ධර්මයේ පුරුදු කරන්න. එතකොට ආවේගයෙන් ජවය ගන්න එක එයා මොන යම්ම විදියකින් හරි නුවණ පාවිච්චි කරලා අන්න එතකොට උමනා වෙන්නේ මොකද්ද? නුවණ. සිනුවණ ඕනේ. දම්බල සිහිරුණු කොච්චර ඇතුලෙන් එන්නේ එකක්ද කියලා. ඔව්. ආවේගයට පත් වෙන කියලා ආවේගයෙන් නම් ජවය ගන්න පෙළඹිලා තියෙන්නේ. ආවේගික හරි එනර්ජටික් ෆෝස් එකක්. හොඳ ජව සම්පන්න විදිහට එන ආවේගය ඉස්සරහට. ඊකට නෑ විශ්ල යන්නේ. එතකොට ඉවසන්න පුරුදු වෙච්ච එක්කෙනා බැලූ බලමට පේන්නේ මොකද්ද? නෝන්ජල් වගේ. නේද? ඉවසන්න පුරුදු වෙච්ච එක බැලූ බලමට පේන්නේ මොකද්ද? නෝන්ජල් වගේ. නමුත් ඒකට කියන තව වචනයක් තියෙනවා. ඒක නෝන්ජල්කම නෙමෙයි. ඉවසන්න පුරුදු වෙච්ච එක තමයි පෞරුෂය. කෙනෙකුගේ පෞරුෂය කියන්නේ ඉවසීමමයි.
දැන් සාමාන්‍ය ලෝකේ පෞරුෂය කියන්නේ ඒක නෙමෙයි. මොකද්ද? කෑගහලා වහොල්ලලා ආවේගෙන් ජවයෙන් යමක් මැඩලීම නේද? පෞරුෂය කියලා කියන්නේ. නමුත් පෞරුෂය කියලා මම තේරුම් ගත්තේ ධර්මය තුල ඉවසීමමයි. එතකොට එහෙනම් මේ පෞරුෂය කියලා කියන්නේ ඇඟිම්පතින් පෙන්වන එකක්ද, වචනයෙන් පෙන්වන එකක්ද, මානසික ගුණයක්ද? මානසික ගුණයක්. මානසික ගුණයක්. එතකොට අපි සතර පායට අකමැති වෙලා ආවේගයකට පත් වෙන්න නොදී මං කිව්ව දැන් අර අම්මා අමාරුවට කියන දැක්කනේ. ඒ වගේ වෙන්නේ නැතුව ආවේගයකට ඉඩ නොදී ආවේගයකට ඉඩ දුන්නේ නැත්නම් කලබල නැහැ. ආවේගින් කලබල කළා ඒ අවුසල ගන්නේ. ඒක නැත්නම් මොකක්ද ඉතන තියෙන්නේ? ඉවසීම. මං කිව්වේ කොයි විදිහටද මං ඒක කිව්වේ? ඉවසීමයි දුර්බැලිල්ලයි වෙනම ගන්න කිව්වද එකට ගන්න කිව්වද? එකට ගන්න කිව්වා. එතකොට ඉවසන එක්කෙනා තමයි දුර හිතන්නේ. මම මේකට කලබලෙල හරියන්නේ නැහැ. මම මේක ඉවසන්න ඕනේ. මම මේ ප්‍රශ්නේ මෙහෙම දීගහ යන්න දෙන්න ඕනේ. කවුරු බැන්නත් එතකොට යා ධර්මයේ මෙනෙහි කර කර ඉන්නවා ඒක ගණන් ගන්න නැතුව. ඉවසගෙන. එතකොට සමහර විට සංසාරේ කල්ප ගණන් යන ප්‍රශ්නයක් එතනින් හැදෙන්නේ නැතු යනවා. මං කිව් දැන් අර අර අම්මට වෙච්චදී ධර්මයක් නැති. ඒ අම්මා ලේලිවත් බිල්ලට ගත්තා. දැන් එතකොට ලේලි තේරුණා නම් මේ අම්මා තමයි මේක කළේ කියලා. දැන් මොකද්ද නැන්ද ලේලිගේ ප්‍රශ්නට වෙන්නේ? යන්නේ නැද්ද? කල්ප ගණන් ගෙනියනවා. දැන් තිරිසන් අපාය උපන්නත් අනික මේකේ හරි ස්වභාවයක් තියෙනවා. මේ අපිට තේරෙන්නේ ස්වභාවයක්, ලෝක ස්වභාවයක්. මේ සමානව අර්බුද හදාගත්තාම ආයමත් ඒක මොන ගැහෙන හැටියට උපදිනවා. ඒකයි. සත් වෙලා උපන්නත් ආයෙ මොන ගැහෙනවා. මනුස්ස වෙලා උපන්නත් මොන ගැහෙනවා. අයියා හිත පිහිටවාගෙන ඉන්නවනේ. හිත ඉලක්ක කරගෙන ඉන්නේ ඒ දෙයට. එතකොට ඊට අනුව මොන ගැහෙනවා. එතකොට නැවත නැවත පල්ලි ගැනීම. නැවත නැවත පල්ලි ගැනීම. ඉවරයක් පේනදී මානික විසඳුමක් නැහැ. එතකොට ධර්මය කියන්නේ ඔව්වා ගුණ ධර්ම. එතකොට ගුණ ධර්ම පදනම් කරගත් එකකින් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයට අපිට යන්න තියෙන්නේ. ගුණ ධර්මයන් තුලින් දැන් ඔබ නිකමට බලන්න ඔබට දැන් අවස්ථාවක් තියෙනවා. දැන් පරිවර්තන කරලා අපි පොත් තියෙනවා සරල භාෂාවෙන් බලන්න මේ ධර්ම මාර්ගයේ ගමන් කරපු ශ්‍රාවක ශ්‍රාවිකාවෝ උපාසක උපාසිකාවෝ මේ ධර්ම මාර්ගයේ ගමන් කරපු අය ප්‍රශ්න අභියස ඒගොල්ලෝ මොන දීප අරුබුද අභියස ඒගොල්ලෝ කටයුතු කරලා තින්නේ කොහොමද? ඒ මං කියපු ගුණත් පැත්තෙන්ද අනිත් පැත්තෙන්ද? ගුණ පැත්තෙන් නේ. ධර්ම මාර්ගයේ ගියපු උපාසකවරු උපාසිකාවෝ ගොඩාක් ඉවසපු අය දුර බලපු අය ඊළඟට නුවණින් කල්පනා කරපු අය නේද? එහෙනම් මොකද්ද මේ ධර්මයේ කියන්නේ? ධර්මයේ ජීවිතයට වැඩ කරනවා කියන්නේ මොකද්ද? ආන් ඒවා. ඒවා ජීවිතයට ක්‍රියාත්මකයි කියලා. එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එයාට ධර්මයේ පිහිටන්නේ නැහැ. එතකොට මෙහෙම එකක් තියෙනවා. ධර්මය කටින් පිහිටවන්න බෑ. මම නම් ඉවසනවා.
මම නම් දුර බලනවා. මම නම් කලබල වෙන්නේ නැහැ. එහෙම කියලා කරන්න බෑ. ඒ හේතුව දැන් සමහරට අපි ඉවසනවා කියන වෙලාවේ අපිට ප්‍රශ්නයක් නැහැ. කලබල වෙන්නේ නැහැ කියන වෙලාවේ මොකුත් නැහැ. ඒතර කලබල වෙන්න අවස්ථාව එනවා. ඒ වෙලාවේ අපි බලන්න ඕනේ මොකද්ද කියලා. ඉවසන්න අවස්ථාව එනවා. ඒ වෙලාවේ ඉවසනවාද කියලා බලන්න ඕනේ. එතකොට මේ ධර්ම මාර්ගයට උදව් වෙන මූලික දේවල් ටික මම මේ කියන්නේ. සතර ආපාත අකමැති වෙලා ඊට පස්සේ දුර බලන කෙනෙක් වෙලා ඉවසීමෙන් යුක්තව ඊට පස්සේ ඔන්න ඔය ටික. ඔව්. එතකොට ඒ නුවණ මොකටද ඕනේ? අර්බුදයක් ඇති වෙච්ච වෙලාවට හිත අකුසලයට යන එක වැළැක්වීමටයි. තේරුණා කීවේ ඒක? හිත අකුසලයට යන එක වැළැක්වීමටයි. දැන් මේ තමන්ව බේරගන්නයි මේ ඔක්කොම කරන්නේ. කවුරුවත් නෑ තමන්ව බේරන්න, තමන් තමයි. ඒක අම්මා කෙනෙක් අම්මලාගේ විස්තර අපි මේ දන්නේ. මම හිතන්නේ තාත්තලට නම් කතා කරන්න දෙයක් නැතුව ඇති. එතකොට ඒක අම්මා කෙනෙක් කීකේ හිටියා. මම නම් දෙවියන් අතරට යන්නේ. මම නම් දෙවියන් අතරට යන්නේ කියලා කීකේ හිටියා. දැන් ওই අම්මා තිබ්බම දානමාන දුන්නා. ඉතින් ඒ අම්ම ඔන්න මරණාසන්න වුණා. දැන් බොහොම සනීපට ඉනවා. ඉතින් ඒ අම්මට පේනවා නිකන් සාන්ත දිවී ලෝක පේනවා දැන්. දැන් ඇස් වහගෙන ඉන්නවා දැන් හිත හදාගෙන. දූලා දෙන්න මේ අම්මව බලන්න ආවා. බලද්දි ඉතින් අම්ම ඇස් වහගෙන ඉන්නවා. දූලා දෙන්න මොකද කළේ? අම්මව අල්ල හෙල්ලුවා. අම්මේ ආමේ අයියෝම ඉන්නේ. ඔයා ඇස් දෙක අරින්නකෝ. අපි දිහා බලන්ඩ නරකක් දේ දුල කළේ නෑ. දරුව ආදරේ නැද්ද දෙමව්පියන්ට? දරුවන්ට දුක නැද්ද අම්මා එහෙම වැතිලා ඉන්නව දකින්ද? දුකයි නේද? එතකොට දරුවේ කී වැරද්දද ඒක? මට නම් ඒක වැරද්දක් පේන්නේ නෑ. හොල්ලලා අනේ අම්මේ අයි මෙහෙම කරයි. අම්මේ අයි සරින්ද ආදරයට කියනෝ නේද එහෙම ළමයි. අම්මා අර හිතාගෙන හිටියා ලස්සන්ට මොකක් හරි එකක්. අර අම්මව හෙල්ලුවාම හොල්ලලා මං හිතන්නේ ඔළුවත් හොල්ලන්න ඇති ඔස්සින් අල්ලලා. අම්මා ඇස් ඇරියා. ඇස් ඇරුණා. බැලින්නම් කවුද? දූලා දෙන්න. එතකොට අම්මට ආවේ මොකද්ද? තරහක්. මම මේ සනසිල්ලේ ඇස් වහගෙන මගේ ගමන යන්න හැදුවා. මෙවුන් දෙන්න මේ මාර්ගේ වැළැක්ුවා. ඇයි දැන් ඊළඟට ඇස් වහගත්තා? පේන්නේ අරක. හිත සංචල වුණානේ. හිත චංචල වුණා. එතකොට මට දවසක් මතකයි මොකක් හරි එකට මම විශ්වතර භාවනා කරන්න ගිහපු කාලේ. ඉතින් මමත් භාවනා කරද්දී තව යෝගියෙක් කෙවෙල්ල උපාසක මහත්මිය පැත්තක භාවනා කරනවා. මොකක් හරි එකට මම වැරදීමකි තව හාමුදුරුගෙන එක්ක බොහොම රහසි කතා කරේ. ඒක යාට ඇහුණා. ඇහිලා එක පාට නැගිට්ට අධි කුසල අපිට මට භාවනා කරන්න දෙන්නේ නැද්ද තමුණාන්සලා කියලා. හයි දෙක වෙන්න කෑගෙන අපි දිව්වා. අපි දුවල ගිල හැංගුණා කුටිවල. කීලි ගස් හයියෙන් ඇවිදිනවා. මොකක්ද මේ ධර්මේ? ඔක ධර්මේද? ඇයි මේ වාඩි වෙලා ඉන්නකම් හොඳයි. ඊට පස්සේ ඇවිස්සලා කෑ මොකද්ද ඒක? මට ඒ වෑංගේ අර භාවනා සති භාවනාවලින් මට එපා වුණා ඒ වෙන්. මේ මොනවද මේ කියලා.
ඊට පස්සේ එකෙන් පුහ මාන්නකින් ඉන්නවා. ඒක හොඳ විදිහට පාවිච්චි කරන අය ඉන්නවා. හැමෝම කරනවා නෙමෙයි මම කියන්නේ. ඒ වගේ එකක් අර අම්මට උනේ. ඊ අම්මට එක පාට දේශය ආවා. ආවේ කවුරු ගැනද? ළමයි දෙන්න ගැන. හිතේ ස්වභාවය ඔබ කියන්නේ ද්වේෂයයි ති කුසලයටද අකුසලයටද? අපි කිය මෙහෙම වෙනවා කියලා. ඔන්න මල් කඩලා පහන තියන්න බුදුන් වන්දින ලෑස්ති වෙනකොට ගෙදර රණ්ඩුවක් ඇති වෙනවා. ඇතිලා බයිනෝගේ මහලකට මල් කඩලා පාන් තියලා බුදුන් වන්දින යනවා මියානිකන් පාතිනියම් වගේ කියලා ඔන්න බයිනවා කියමු. එතකොට එයාට ඉවසීම තියෙනවා නම් කේන් තියන්නේ නැත්තම් ඒක ගණන් ගන්නෑ. එයාට තරහ ගිලියත් පැටලෙනවා ඒකට. පැටලෙනකට තව දරුවෙක් ඇවිල්ලා කියනවා අහහ ඕක අතෙල්ලා ඔය අම්මා බුදුන් වන්දින්න. එතන අම්මා මොකද්ද කියන්නේ? උඹලා වඳ ගනින්න යන්න කියලා යන්නේ නැද්ද? වෙයිද බැරිද? ඒක වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පන්සල් යන ලෑස්තනකම සුදු වඳගෙන පවුඩර් ගාලා මල් නලාගෙන ලෑස්තනවා කියන්නේ. මුන් අපිට මතකයි ඒක නෑ දැන් ගිහි සුන්දරත්ටි. අපි පොඩි කාලේ අවුරුදු 9 10 කාලේ අපි පොයේ දවසට අපි අම්මා අපි එක්කම සිල් ගන්න සිල් මුදෝලන අපි ඇවිල්ලා බැටයි නින හිටගෙන ගමේ අය යනකොට හරි ලස්සනයි යුගේ මල් සුවඳ හාදුම් කූරු සුවඳ පවුඩර් සුවඳ මේ තුනම අපිට චූටි කාලේ මම මේ කියන්නේ මට මතක ඒවා ලස්සනට යනවා දැන් නෑ ඒක දැන් නෑ ඉතින් අපි ගියාම රැහැට අර විහාරයට ගියාම වසී වෙලා යන අපි ඒ සුවඳට මේ චූටි ළමයි අපි එතකොට දැන් නෑ ඉතින් මම ඔබට කිව්වේ ඉතින් ඊට පස්සේ ඒ අම්මට මොකද වුනේ එයා මාර ද්වේෂෙන් ඉන්නකොට යම මැරුණා. ඒ කිව්වේ මනුස්ස ලෝකේ කාලේ තියෙන අපිට ඕන හැටියට නෙමෙයි. අපි ගෙන අපේ හැටියට. එතකොට මේ අම්මට හිත හදාගන්න තා පොඩ්ඩක් හිටියන සමහර හිත හදාගන්න තිබ්බා. දන්නේ නැහැ කියන්නේ මම. යම මැරුණා. අර ද්වේෂෙන් හිටපු වෙලාවේ මනුස්ස ලෝකේ දිවිච්ච කාලේ ඉවර වුණා. ඇඳ යට උපන්නේ. යකින්නේ. යකින් වුණාට පස්සේ අම්මා කතාව ඉවරයි. මාස 3යි ගියේ ඕනේ ලොකු දුව ඔළුව හොල්ලනවා. ඇයි ඔළුව හොල්ල කියනවා මම දැන් දේවතාවියෙක් වෙලා ආවා. මම ඔබලට මහා වස්තුවක් දෙනවා. මහා ධනයක් දෙනවා. දැන් ගෙදර කට්ටිය හිතුවා අම්මා යනවා කිය කී හිටින් දිව්‍ය ලෝකේ ගියා තමයි. විශ්වාස කළා. මහා වස්තුවක් දෙනවා. එහෙනම් මොකද්ද දේවතාව උනාසි දැන් කරන්න ඕනි කියලා ඇහුවා. එතකොට කිව්වා මෙහෙමයි මේ ඉඩම විකුණපන්, වාහනේ විකුණපන්. අසවල්ලාසවල් දේවාල වල ඵලයන් කියලා. දැන් යා ඉඩම විකක, වාහනේ විකක. දැන් ලොකු විශ්වාසයකින් ඉන්න යම්ම කී කියන හිටියේ. දිවි ලෝක යනවා කියලා. ඊට පස්සේ යා ඒක විකුණනකට අම්මා බැහුණා ඊළඟ දුවට. ඒකම කිව්වා. මහා වස්තුවක් දෙනවා මහා නිදානයක් දෙනවා සුදුපටු එකක් නෙමෙයි කිව්වා මුළු ලංකාවට කණ්ඩ දෙන්න පුළුවන් කෝ මේ වස්තුව ගත්තොත් ඒ තවත් වාසි වුණා ඒකට ඒගොල්ලොත් වික්කා දැන් පාරට වැටිලා දෙගොල්ලම ඒ දෙපැත්තටම අම්ම යනවා ගින් ගින් ඔළු හොල්ලොල් කියනවා ඊට දැන් නැති වෙලා එතකොට ඒක අපි දන්නේ උපාසක මහත්තයගාට මේ ප්‍රශ්නේ අරන් ඇවිල්ලා. එහෙදි යාමට බොරු කියන්න බැරි වුණා. එහෙදි තමයි අම්මා ඇත්ත කිව්වේ මම මෙහෙම මුලියේ මාව හෙල්ලුවා. මම මැරිලා ගිහින් මට දිවිලෝ කියන්න බැරි වුණා. මම මලයක් ඉන්න වුණා. දැන් තොපි හිඟා කපේ. දැක්කද මෙච්චර? එතකොට මේ හානිය තමන් තුළ වෙන බව ඒ අම්මා දැනගත්තා නම් සුළු දෙයක් යාමට තිබුණේ කරන්න
පුංචි දෙයක් කරන්න තිබ්බේ. මොකද්ද? අනේ මේ දරුව මට අපිට මංගෙන ආදරයට නෙමෙයි මේ කරන්න කියලා අර දරු සිනෙහි පවත්වලා මෛත්‍රියෙන් චුට්ටක් මෙසිත වැඩුවා නම් එයාමයි වෙලාවේ බේරෙනවද නැද්ද? ඒ පුංචි දේ කරගන්න දක්ෂ වුණේ නැහැ. විශාල දෙයක් නෙමෙයි යාමට කරන්න තිබ්බේ. ඒ විශාල දෙයක් කරගත්තේ කෙනෙක් ඒ වෙනකොට නමුත් සියල්ලම ඉවරයි නැවහිල්ලුණා වගේ. සියල්ලම ඉවරයි. ඒ වෙලාවේ ළමයි දෙන්න අනේ මේ ළමයි මට ආදරයට මෙය කරන මම පව් මේ දරුවෝ දන්නේ නැහෙනි මම මෙහෙම කල්පනා කරනවා කියලා. කියලා එහෙම අර දරුවන් කෙරෙහි සෙනෙහස නැති කරගන්න නැතුව මයිස් මත් ඇමෙසිටින් ඉන්න යාම දක්ෂ වුණා නම් ඇත්තටම මේ අම්මට දෙවියන් අතර යන්න තිබ්බා. එතන බලන්න කිව්ච්ච පාඩු පොඩි. ඊළඟට මුළු පවු දෙකක්ම අනාථ කළා. පාරට දාලා. තමන්ගෙම දරුවෝ කොච්චර පවක් රැස් කරගෙන. ඒ මොකද්ද වෙච්ච සංගිඩි? මොකද්ද ඉතන වෙච්ච ප්‍රශ්නේ? ඈ මොකද්ද විතර යම්මට වෙච්ච ෆේල් වීම? ෆේලියර් එක මොකද්ද? ඈ ආවේගේ ආවේගේ විසින් ඒ අම්මට අහිමි කළේ මොකද්ද? ඉවසීමයි මෙත්සිත. මෙත්සිත මෙත්සිතයි මේකලා ආවේගයට ආපු විනාට මෙත්සිත ඇති වෙන්නේ නැහැ. මෙත්සිත හොඳට බලන්න මේ කියන බොරු දෙයක්ද කියලා. බොරු නම් අතෝසල් කියන්නේ මොකක් එකක වෙන්න බෑ. මොකද අපි මේ දහම් සාකච්ඡාවක් යන්නේ. ඒතර මමත් කැමති ඉගෙන ගන්න මෙරදිච් එකක් නම්. ඒකයි. මේ බොරු දෙයක්ද? ආවේගයට ආපු වෙලාවට දේ ආවේගේ රුකුල් දෙන්නේම ද්වේෂයට. ආවේගේ රුකුල් දෙන්නේම ද්වේෂයට. ඊළඟට ආවේගය ඇති වෙන්නේම මාන්නෙන්. ආවේගය ඇති වෙන්නේම මාන්නෙන්. ආවේගේ රුකුල් දෙන්නේම ද්වේෂයට. එතකොට ආවේගේ රුකුල් දෙන මාන්නේ එහෙම ලේසියෙන් නැති වෙන එකක් නෙමෙයි මේක. මාන්න නැති වෙන්නේ රහත් වෙන දවසට. එතකම්ම තියෙන එකක්. පිටතර බරපතල එකක්. අපි ප්‍රහාණය කරන්න තියෙන්නේ සතර අපායේ දුක සිහි කළමයි. වෙන ප්‍රහාණය කරන්න, ඒ කියන්නේ ප්‍රහාණය නෙමෙයි. වෙන එකකින් මග අරින්න ක්‍රමයක් නැහැ. එතකොට සතර අපායේ දුක සිහි කිරීමෙන් තමයි ඒ කොහොමද? අනේ මම මේ සතර අපායේ කොච්චරනම් ඉපදීපදී ඉන්නේ ඇද්ද? දැන් කවුරු හරි බැන්නොත් මේ බැනුම් මොනවද? සතර අපායේ කොච්චරනම් මම වල්ලු බලලු වෙලා මිනිස්සුන්ගෙන් ගැරහුල් ලබන්නේ නැද්ද? ගුටි කන්නේ නැද්ද? මාව කොච්චර පාරට දාන්නේ නැද්ද? පාරේ ඇවිදවිද මම මැරිලා යන්නේ නැද්ද? එහෙම කල්පනා කළොත් මොහොතක් අරකට මොකද වෙන්නේ? ඈ නැති වෙලා ඉවසන්න හැකියාව ලැබෙනවා. සතර අපාය සිහි කරන්නේ නැතිකම තමයි කුඩා මේ දුකට. සතර අපා දුක කියන්නේ දුක්ඛාර සත්‍ය හොඳ විස්තරයක්. ඒ කියන්නේ දුක්ඛාර සත්‍ය සිහි කරන්නේ නැතිකම. දුක්ඛාර සත්‍ය සිහි කරන්නේ නැත්නම් එයා කොහොමද දුක් හදවන හේතු වලින් ගැලවෙන්නේ? බෑනේ නේද? ඉතින් මේ නිසා දැන් මොන වෙයි කියාපු කරුණු දැන් බලන්න මොනවාද කියලා ආයෙමත් මුල ඉඳලා දැන් මොන්නේ සතර අපාය ගැන මතක් කරන්න කිව්වනේ. සතර අපාය ගැන කල්පනා කරන එක සාමාන්‍ය ජීවිතේ පුරුදු කරගන්න. සතෙක් දැක්කත් අයියෝ මොනතරම් දුක විඳින සතා දැක්කහම මොනතරම් මේ සතා දුකක් විඳිනවද? මම මෙච්චර මේ වගේ කොච්චරන දුක් විඳින්න ඇද්ද? පෙර සසරේ මං කොච්චර දුක් විඳින්න ඇද්ද?
අපි දැන් ප්‍රීතිව ගැන දන්නේ නැහැ. නමුත් මේ ප්‍රීති වැහෙන අය කේනිව අහලා තියෙනවා. සමහර අයගේ මට හම්බෙලා තියෙනවා ප්‍රීති දෝෂේ තියෙන අය කකුලේ තුවාල එනවා සනීප වෙන්නේ. ප්‍රීතියකින් අර සරවලිව කනවා. සරවලිව කනකන් සනීප වෙන්නේ. බෙහෙත් කරනවා සනීප වෙන්නේ. ඊට පස්සේ ඒක නම් මොකද කළේ? කොහෙද තැනකට ගිහිල්ලා පෙරිත දිෂ්ටි අයින් කළා. බෙහෙත කළා සනීප වුණා. එතකොට මේ පෙරිත ඇඳලා තියෙන්නේ කොහමද? කකා. සර්ව කකා. සර්ව මේ ඉස්ම උරවර. කවුද මේ සීයා? තමන්ගේ තාත්තගේ තාත්තා. සීයා ඉඳලා තියෙන්නේ. බලන මනුස්ස ජීවිතේ වැරදුනාම ඒ වගේ සමහරුන්ගේ ඔය සමහරවස කිලිමාලේ කියලා අසනීපයක් හදන කාන්තාවන්ට නිතර නිතර ඔසප්පියම මේකට හේතු වෙන්නේ ප්‍රේත බැල්ම. ඒ ප්‍රේත බැල්ම ප්‍රේතය රින්ගනවා ගර්භාෂයට. එහෙම හරි දුක් විඳිනවා සමහරුන්ට. ඒ කාල පරිච්ඡේදයේදී පිරිසිදු නොසිටීමෙන් ප්‍රේත බැල්ම වැටෙනවා. ඊටසේ ප්‍රේතය අතාරින්නේ නැහැ. පිටස්තරය නෙමෙයි ඥාති ඉන්නේ. ඉතින් කෙලවර නැති දුකක් විදෙනවා. සමහරුන්ට නිදා ගන්න ගියාම කටෙන් කුණු කෙල යනවා ප්‍රේත බැල්මෙන්. ඒ කුණු කෙලින් ප්‍රේතය ඇපෙනවා. මේවගේ හරියට තියෙනවා මේ ප්‍රේත ලෝකේ මිනිස්සුන්ගේ ජරාව වලින් යැපෙන. එතකොට මේ අපි හිතාගෙන ඉන්නේ හරි දැන් අපි පින් අනුමෝදන් කළා ඥාති ප්‍රේතයාට පින් දුන්නා. යාෂීප්. යා ගොඩ. ඇයි අපි පින් බලි? කලාතුරකින් කෙනෙක් ගොඩ යනවා. ප්‍රේත ආත්මෙ ඉඳලා හොඳ ආත්මයකට යනවා. ගොඩක් අය මානුෂ ජීවිතයේ අරගෙන ගියේ ධර්මයට එකඟව නෙමෙයි. ඒ නිසා ධර්මයට එකඟ වෙන්න පුළුවන් විදිහ හිතක් හදාගෙන හිටියේ නෑ. එතකොට ඒ ආත්මවලට ගියාට පස්සේ ඒක ඇලෙනවා. ඒ ග්‍රහණය වෙනවා ඒකට. ඒකට කියන්නේ උපාදාන. අතරින්නේ. හරි අමාරුයි. සමහර ප්‍රේතියෝ මේ ඇඟට රින්ගනෝ මානසික ඇඟට යන්න බෑ. ඒකට හේතුව මේ ලේවලට යාගේ සසියුම් ශරීර ඌරා ගන්නෝ. ඊටසහාට යන්න බෑ. එහෙමයි ඉන්නවා. ඒගොල්ලෝ කියනවා කෑ ගහලා අනේ මට යන්න ඕනි. මට යන්න ඕනි. මං යන්න කැමතියි කීකේ කියනවා. යා ගන්න බෑ. ඉතින් දක්ෂම කෙනෙක් කියාව ඇඟෙන් ඇදලා ගත්තොත් තමයි. තාන්ත හිතාමතා යට ඇඟෙන් යන්න බෑ. එහෙම ජීවිතයක් අපිට ලැබුණොත් ඔබ කැමතිද? කොච්චර නීචද මේ සසර? මේ නීච සසරෙන් ගැලවෙන්නනේ බුදුරජාණන්. අපි දන්නේ නෑ ඔය චූට්ටේ මම ඔය දන්නේ පේතුලෝයි පිරිත් වෙහිච්චයි කියන්නේ. ඉස්සර නම් මම ওই පිරිත් කතන්දර අහන්න ටිකක් කැමතියි. පිරිත් වෙහිච්ච අය ආව මම අහනවා. දැන් නම් අහන්නෙත් නෑ. ඈත තියාම යවනවා. අනියන්නේ කොයි හරි ගිහිල්ලා අහගන්න. ඒ නිසා මං පිරිතෙක්වත් වෙහිච්ච කෙනෙක් දැන් ඉන්නේ නෑ එහි. ඈත එනකටම යවනවා. අනියන්නේ කොයි හරි ගිහිල්ලා අහගන්න ඔය විස්තර මම නම් දන්නේ නෑ ඔවා කියලා. ඉස්සර මේ මොකද්ද මේ ජීවිතය කියලා අහන්න මට කැමැත්තක් ඇති වුණා. ඒක මට පස්සේ තේරුණා ඒක අපිටත් අනතුරුදායකයි කියලා. ඊට දැන් නම් මේ පේරේති ගහච්ච එක්කෙනෙකුගේ ළඟින්වත් මම යන්නේ. ඒ කියන්නේ එච්චරට මේ මාත්‍රකාව වරද්දගෙන අපිට පුළුවන් දෙන වැරදි කරන්න. මනස ලෝකෙදි වරද්දගත්තු වැරද්දින්ද? මනස ලෝකෙදි වරද්දගෙන. ඒකයි. ඥා අනික නෑ දැකොම ඥාති. ඒකයි. මේ වගේ හරි දුකක් විඳිනවා. ත්‍රිසංගාත්මේ හරි දුකක් විඳිනවා.
ප්‍රේත ලෝකේ තිරිසන් අපේ ප්‍රේත ලෝකේ තිරිසන් ලෝකේ පේනවනේ. ප්‍රේත ලෝකේ මේ දුකත් එක්ක නිරේ කොහොමද? අසුර ලෝකෙත් එහෙමයි. පොර කනවලු අසුරේ වෙලාව සත්කාර ගන්න පොඩි පොඩි තැන් වලට රින්ගගෙන. එහෙම ලෝකෙක අනේ මෙහෙම කොච්චර අපිට මේ සසරේ යන්න ඇද්ද? මේ දුර්ලභ ලැබිච්ච මනුස්ස ජීවිතේ මම මේවත් එක පැටලෙන්න හොඳ නෑ මේ කරේ. ඊළඟට ඒකෙදී හරි පහසුවක් තියෙනවා. මං කියන්නේ නෝනින් කල්පනා කරන්න ඕනේ කියලා. කවුරු හරි මොන හරි කරනකොට තමන්ට විරුද්ධව හරි තමන් අසතුටු හරි තමන් එක්ක අසාධාරණ ලක් වෙනවා කියමු. එතකොට හිතන්න ඒගොල්ලන්ගේ කුඹුරේ ඒගොල්ලෝ වගා කරගත්තාවේ. මම මගේ වගාව මම බලා ගන්නම්. ඉවරයි නේද වැඩි? ඇත්ත වශයෙන්ම තම තමන්ගේ කුඹුර නේද මේ තම තමන් වගා කරගන්නේ. ඊට පස්සේ තම තමන් විසින් අස්වැන්න හිමිකරුවා වෙනවා ඒ අස්වැන්නට තම තමන්. මම නම් දැන් එහෙම පුරුදු වෙ කරගෙන ඉන්නේ කවුරු හරි මට දැන් අපිටත් බයිනවනේ. බයිනිට මම කරන ආයා වගා කරගත්තා යාගේ කුඹුර. දැන් මම මොකද කරන්නද? මං ওই වගාවේට හවුලෙන් යන්නේ නෑ. ඒතර එතකොට එනම් කවුරු හරි බයිනවනම් මං පෙරලා බැන්නොත් වගාවට හවුල් වුණා. එතකොට දෙන්නම එකට අස්වැන්න ගන්න ඕනේ. ආයි මොන ගහනවනේ එතකොට? ආයි මොන ගහනවා? ඒකයි මේකේ භයානකකම. දැන් අපි කම ලීලියකට හරි දරුවෙකුට හරි ස්වාමියාට හරි සමහර අය එන්නවා දුක් විඳිනකොට හිතනවා මට මේක සිද්ධ වුණේ මගේ මිනිහා නිසා. හරි මිනිහ බැඳන්න මට මේක වෙන්නේ නැහැ. ඔන්න පසුතැවිලි. එතකොට හිත ඇතුලෙන් එනවා මොකද්ද? අර මිනිස්සයා කෙරෙහි වෛරයක් එනවා. ඊට පස්සේ හිතෙනවා මොකද්ද හිතෙන්නේ ඊට පස්සේ? මම මේ දුක් විඳිනකොට මේ මිනිහට සහගාන්න ඕනේ. ඒකෙනේ මිනිස්සු දුකටපත් වෙලා ඉන්නවා මම දකින්න ආසයි. ඒ දුකටපත් වෙලා ඉන්නවා දකින්න ආස නිසා ආයෙත් හම්බ වෙනවා. බේරෙන්න බෑ. එයාම හම්බ වෙනවා. භයානක නැද්ද මේ සසර? එතකොට යාන්න පුළුවන් වුණානේ මේක තමයි සසරේ හැටි. මං ඉවසනවා. දැන් මේව මට කවුරුත් මට මුණ ගැහෙන්න දෙපා කිව්වට හරියන්නේ නැහැ. මොකද ඒක ප්‍රාර්ථනාවකින් වෙනව නෙමෙයි වෙනස්කම. ඊ වෙනස්කමක වෙන්නේ ගුණයකින්. ගුණයකින් මිසක් පැතුමකින් වෙනස් කරන්න බෑ. හැබැයි ගුණයක් තිබ්බොත් ඒ ගුණයට අනුකූලව පතන දේ ලැබෙනවා. ගුණයක් ඒ කියන්නේ ඉවසගෙන හිටියොත් නෑ මට නම් මේගොල්ලොත් එක්ක ඉඳලා මම හොඳටම ඇති. මං ඉවසගෙන ඉන්නවා ඒගොල්ලෝ ඒගොල්ලෝ ගමන ගියාවේ. මට නම් ඕනේ නෑ මොන ගැන්ද කියලා හිතාගෙන මේ සිතෙන් ඉන්නවා කියන්නේ. හරි යනවා. මේ සහගානවා මට කරපු දෙයට මියම් වෙනවා කියලා එහෙම කල්පනා කරගෙන හිටියොත් ආයි මුණ ගැහෙනවා. හරි බය නැගයි. මේක බේරෙන්න තැනක් ධර්මයේ මිසක් දේශනාවේ තියෙනවා ධම්මෝ හවීරක්ඛති ධම්මචාරී. ද ඒකාන්තයෙන්ම පුද්ගලයාව රකින්නේ ධර්මයේ හැසිරුණ කෙනාව ධර්මයමයි. ඒ රකින්නේ ධර්මය කියන්නේ මොකක්ද එතකොට? ගුණය. ධර්මය කියන්නේ ගුණය. එතකොට දැන් මේ කරුණු කාරණා ටික ඔබට හිතෙන්නේ මේක පුරුදු කරන්න ලේසිද අමාරුද? අමාරුයි. අමාරුයි ලේසි කියලා නම් කියන්න එපා. අපි ලේසි කියලා හිතන දේ අපි හිතුවටත් වඩා ඊළඟ මොහොතේ අමාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගුණවන්තකම කියන එක අපි අතුලාන්තෙන් ගන්න එකක්. ඒතර අතුලාන්තේ මොන විදිහටද මේක වැඩ කරන්නේ කියලා අපිට පේන්නේ. දැන් මොන අපිට පේනවනේ අපේ හිතේ තියෙන කෝපේ වැඩ කරන විදිය. අපිට පේනවනේ අපේ හිතේ මාන්නය වැඩ කරන විදිය. කලබලකම වැඩ කරන විදිය. ඒකත් එකම විදිහට නෑනේ. කෝපෙත් එක එක වෙනස්කම් නැද්ද? පොඩ්ඩක් කියන් තියනවා. ඊළඟට ගොඩක් කියන් තියනවා. වෛරයත් එක්ක එකතු වෙන කෝපේනවා. නිකන් කෝපේනවා. එක එක විදිහට කෝප වෙන්නේ නැද්ද? ඒතර ඒ විදිහට එන කෝපේ එක එක විදිහට අපිව අසහනයට පත් කරන බව අපි කෝපය ඇවිල්ලා අසහනයට පත් උනත් අපි දන්නේ නැනේ. කෝපේ නිසා දුක් විඳ බව.
අපි කෝපය ඇතිලා දුක් විඳින අපි හිතන්නේ අසවල නිසා මම දුක් විඳිනවා කියලා. අසවල නිසා දුක් විඳිනවා කියලා හිතන මිසක් තමන්ගේ කෝපය නිසා දුක් විඳිනවා කියලා හොයාගන්න බෑනේ. ඉතින් මේ නිසා මේ එතකොට ඔබට මේකේ මොකද්ද තේරෙන්නේ? ධර්මයේ හැසිරීම ඊටාම දක්ෂකමක් නෙමෙයිද? ධර්මයේ හැසිරීම කියන්නේ දක්ෂකමක්. ඒ දක්ෂකම මේ රටවි ලෝකයේ උගත්කමත් එක්ක සම්බන්ධ නැහැ. ඉතින් කොච්චර උගත් අය ඉන්න පුළුවන් ධර්මයේ හැසිරීමේදී අදක්ෂ. කිසි ඉස්කෝලේ එක අකුරක් නොකියපු කෙනෙක් ඉන්න පුළුවන් ධර්මයේ හැසිරීමේ දක්ෂ. ඒ නිසා ධර්මයේ හැසිරෙන්න මේ රටේ ලෝකයේ තියෙන දැන උගත්කම් කියවපු නවකතා කිටි කතා ගාන එව්වා වැඩක් නැහැ. ධර්මයේ හැසිරීමේදී උපකාරී වෙන්නේ තමන්ව හසුරව ගන්න තියෙන දක්ෂකම. තමන්ව හසුරව ගන්න තියෙන දක්ෂකම. ඒක ඒ වොමනා කාරණා ටික අල්ලගෙන එදිනෙදා ජීවිතෙන් වෙන එකක්. ඒකෙන් අපිට ප්‍රී ප්ලෑන් කරලා ගන්න බෑ. අපි ඒ ප්‍රී ප්ලෑන් කරලා ගන්න ඕනේ. කියන්නේ කලින් සැලසුම් කරලා ගන්න ඕනේ. මෙන්න මේ මේ මේවා ටික මට ඕනේ කියලා. හැබැයි ඒක වෙන්නේ ඒ අවස්ථාවේ හැටියටයි. ඒක අපි අර ප්‍රායෝගිකව තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් ඔබට මේ කියපු කරුණු සම්භාරයෙන් දැන් ඔබ දැන් මුලින් ඉඳලා බලන්න දැන් ඔන්න සතර පාය ගැන බයසී කරන්න ඕනේ. ඊළඟට දුර බලන්න කිව්වා ඉවසීමෙන් යුක්තව. ඊට පස්සේ ආවේගෙට ඉඩ දෙන්න එපා කිව්වා. ඊට පස්සේ නුවණින් කටයුතු කරන්න කිව්වා. ඊට පස්සේ තව එක යෝනි නෑ මා හරි මෛත්‍රිය ඔය ටික ඇති. ඊළඟ මේ ඔක්කොම බේස් වෙන්නේ තුනකට. බුදුන් සරණ යෑම, ධර්මයේ සරණ යෑම, ශ්‍රාවක සංඝරත්න සරණ යෑම. මේ සියල්ල තියෙන්නේ තෙරුවන් සරණේ පිහිටීම මතයි. තෙරුවන් සරණේ පිහිටන් නැතුව එයා සතර අපාය ගැන තේරුම් ගන්නේ කොහොමද? බෑනේ. ඒ බුදුරජාණන් වහන්සේ නිමෙ ඔක්කොම පෙන්ලා දුන්නේ. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ නැතුව තමන් කොහොමද මේකේ හොඳ නරක තේරුම් ගන්නේ? තේරුම් ගන්න බෑනේ. ඊළඟට මේ ධර්මයේ හැසිරිලා මේ භයානක අරුබුදෙන් නිදහස් වෙච්ච පිරිසක් නැත්තම් තමන් කොහොමද මේකේ කොටස්කාරයක් වෙන්නේ? බෑනේ. එහෙනම් මේ සම්පූර්ණම අපේ යහපත තියෙන්නේ කුමක් මතද? තිසරණේ මත. මොකද මතකද සීයා දරුවගේ සිද්ධියේදී කවර කියලා තිබ්බා මේ ළමයාට අපල වෙන්න ඇති. ගිරහව නරක් වෙලා. ගිරහව නරක් වෙලා නම් කවුරුත් වැඩිකාරු නෑ නේද? වැඩිකාරු කවුද? ගිරහව. එහෙනම් දඩුවන් කාටවත් දෙන්න ඕනේ නෑ නේ. ඒ ළමයාගේ කර්මානුරූපණ වෙලා තියෙන තිබුණා වේ එහෙනම්. දැක්කද මිසදිටුවේ හැටි? ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණ යෑම, ධර්මය සරණ යෑම, ශ්‍රාවක සංඝරත්නය සරණ යෑමනේ තුලිනුයි අපිට මේ සියලුම යහපත විවෘත වෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනාට මේ උතුම් තිසරණ සියලු යහපත සපුරන්න උපකාරී වේවා. සාදු සාදු.